පූදින ගොයම පූදින්න කලින් වපුරන බීජ මේ තියෙන්නේ අපි සීමා සහිත වී වර්ග ප්‍රමාණයක් සීමිත හාල් වර්ග ප්‍රමාණයක් ආහාරයට ගනිද්දී දේශීය වී වර්ග කොච්චර තියනවද කියලා අපි ටික ටික පහුගිය දවස්වල කතා කරා අපි පෞද්ගලික නම් වලින් පවා වී වර්ග තියනවා නේද කියලා අපි කතා කරා අද ඒ ගැන අපි දකිමින් කතා කරන්න සූදානම් වෙන්නේ අපි ආරාධනා කළා පාරම්පරික බීජ හා ගොවි උරුම මෙන්සු රැකීමේ සංවිධානයේ සභාපති පී ගුරුසිංහ මහත්මයාට අයිබෝන් අයිබෝන් ගුරුසිංහ මහත්මයා මෙතනම තියෙනවා වී වර්ග මං හිතන්නේ 100ක් විතර 100කට කිට්ටුව 100කට කිට්ටුවේ නේ මේ ඔක්කොම මේ මේ දවස්වල වගා කරනේවද සාමාන්‍ය වී වර්ග 45ක් 50ක් අතර පොදුවේ වැඩ කරනවා යලට මහට දෙකටම වවන වී වර්ග තියෙනවා. තියෙනවා. දැන් මේක කොහෙද තියෙන්නේ? මේවා අතෙම පේරාදෙණිය පැලටියා ජාන සම්පත් මධ්‍යස්ථානයේ මේ වී වර්ග 1400ක් විතර දැනට සීතකරණවල ගබඩා කරලා තියෙනවා. ආ වවන්නේ. වවන්න මිනිස්සු ගොවි මාත්‍රුන්ට අරගෙන වවන්න ඕන. ඔව්. ගොවි මාත්‍රු එක කරනවා ගොඩක් අඩුයි. හා හා. අතෙම අපි වී වර්ග 264ක් සංරක්ෂණය කරලා තියෙනවා. හා හා වී වර්ග 264ක්. ඔබතුමා ළඟ තියෙනවා? තියෙනවා. සංරක්ෂණය කරලා හා හා මේ වෙන් ඔබතුමාලා කොච්චරක් විතර වවන්න ගන්නවද ගුරුසිංහ මහත්මයා අපි 45ක් විතර දැනට කන්න දෙක වගා ගන්න වවනවා හා මෙතන වැඩිපුරම තියෙන්නේ මහ කන්නේ වීද යලට වවන වීද යල මහ දෙකටම තියෙනවා වැඩිපුර තියෙන්නේ මහ යලට යලට ඔව් බාලවි බාලවි මාස 3 මාස 3 තුනාමාර 4 4ාමාර 5 5ාමාර 6 6ාමාර 7 7ාමාර වෙනකන් තියෙනවා දවස් 60 ඉඳලා මාස 7 වෙනකන් ලංකාවේ අපේ පාරම්පරික වීතිය. රත්නවාලු බෝතලේ පොඩ්ඩක් දුප්පත්. ඔව්. ඒ මොකද ඒ අඩුයි දේවි. අඩු වෙනවා ටික ටික මේකෙන් කාට හරි දෙනෝනේ. ටික ටික නේද? කවුරු ඉල්ලුවා පොඩ්ඩක් දෙනව බෝ කරගන්න. ඔව් නේද? ආ. ඒ කියන්නේ පොඩි වියට පොඩි ප්‍රමාණයකින් ටිකක් බෝ කරගන්න පුළුවන්ද? ඔව් අපටත් PGRC එකෙන් හම්බෙන්නේ ග්‍රෑම් 5ක් තමයි. ග්‍රෑම් 5ක් කියන්නේ මේ ඇට කීයක් විතරද? ඇට 70ක් 63ක් संरक्षण वगाकर ගෝවින්ගෙ මොන වගේ උනන්දුවක්ද තියෙන කුරුසෙන් මාත් මේ වෙනකොට නම් ලොකු උනන්දුවක් තියෙනවා මේ කාබනික රජය ගත තීන්දුවත් එක්ක අපි 96 ඉඳලා තමයි මේක සංරක්ෂණය කරගෙන ඉන්නේ අපේ ගොවි සංවිධානයේ අපි දිස්ත්‍රික්ක 23ක මේක කරගෙන යනවා ඒකෙදී අපි බලනවා මේ ගොවි මහත්වරුන්ට මේ හැම බී වර්ග සුළු ප්‍රමාණයක් දීලා ඒක සංරක්ෂණය කරන්න ඔව් ඒ වෙනකොට PGRC එකේ තියෙන මේ වී වර්ග වලින් අපි දැනට 264ක් විතර අරගෙන සංරක්ෂණය කරලා තියෙනවා ඒකෙන් දැනට 45ක් 50ක් අතර තුරේ ගොවි මහත්වරු කන්න දෙක වගා කරගෙන යනවා ඔව් ඉතින් අපි ලොකු වැඩි අසන්නකට යන්න පුළුවන්කම තියෙනවා රජයේ ගත්ත මේ තීන්දුවත් එක්ක කාබනික කියන්නේ පාරම්පරික ගොවි තනක එහෙම නැත්නම් පාරිසරික ගොවි තන මේ වෙනකොට රටේ ලොකු ඉල්ලුමක් තියෙනවා වෙළඳ පොලේ සහල් සහ ආහාර වලට මේ ගොඩක් අවශ්‍ය වෙලා තියෙනවා පාවිච්චි කරනවා ඊට අමතරව දැන් මේ ගොවි මහත්වරුන්ට තියෙන ගැටලුව තමයි මේකට මේ දේශීය වීදෙනවකම් මේක උසද ඔව් වැටෙනවද අස්වැන්න තියෙනවද ඒක තමයි කතන්දරය අහන්නේ උසද කියන්නේ උසවි මෝරනකොට වැටෙනවනේ කරල් බරවෙන කොට අපි දේශීය වී කොමත් බොහෝ දුරට වැටෙනවා බරයි බරයි බොල් අඩුයි කන්නට නැකතට කරන්නට වැඩ කරන්න ඕන එහෙම නැතුව මේ අර ඒ ලිටරද වැඩ කරනවා. ඒක නැකත් කොලයක් තියෙනවා. නැකත් නැකත් සීට්ටුවක් අද ගැසලා තියෙනවා. හැම කන්නකදීම අපි ඒක නිකුත් කරන ලංකාවටම. මේ නැකත් ක්‍රමය අනුවට මුල් කරවලට අපි වී දෙන විදිහට තමයි අපි මේවා සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ පී දෙනකොට සත්තු කුමිල සත්තු කිට්ටු එන්නේ නැහැ. එන්න විදිය වෙලාවක් නැහැ මුල් කරවලට පී දෙනකොට.
මේ කන්නේ ගොඩක් දුරට අපේ දේශීය වකපුරු හැම ගොවි මහත්තයෙකුටම මේ අස්සන්නේ ලොකු සරුවක් තියෙනවා. දැන් අපි බැලුවොත් මොරකා කන්ද ඕගනික් කලාපේ අපි අක්කරකට බුසල් 130ක් කරන් තියෙනවා. අඩු මරන් තියෙන්නේ බේත් තියෙනටි 57යි. එතන ඉඳලා ඔය 130 වෙනකම්ම විවර්ගවල ගුණාත්මකභාවයත් එක්ක මේ ඒ මොකද්ද 57 130 කියන්නේ? අඩුම 57 අස්සන්නේ. බුසල් 57. බුසල් 57යි අක්කරයකට. අක්කරයකට. වැඩිම 130යි. හා ගෝණ බරු මඩතවාලු දික්වි මසුරං ඒ වර්ග වල අස්සන ගොඩක් වැඩි. ඔය ඒකනේ. ඒක ඒ කියන්නේ දෙගුණයක් වෙන්නේ කොහොමද ඒක? දැන් මෙහෙම ඉතින් ඒ ලංකාවට ආවේනික වෙච්ච විදිය තමයි. පෝර ඒ වහන විදියට හීනටි වර්ග කොහොමද අස්සන අඩුයි. ගුණාත්මකභාවය වැඩි. කළු වී වර්ග ගත්තොත් ඔකම කළු මුරුංග කළු කන්දේ ඒ සියලුම දේ අස්සන ගොඩක් දුරට අඩුයි. මේ තින්නේ හීනටි වර්ග කීපයක් මේ තින්නේ වන්නි හීනටි මේ තියෙන කළු හීනටි මොකද වන්නි හීනටි වල විශේෂත්වයක් කොහොමද වන්නි හීනටි කියන්නේ ගොඩ වන්නිය ගොඩක් හැදෙන්නේ හා ගොඩ ඔව් මේ 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 වී වර්ග හැදලා තියෙන්නේ මේ වැඩි එරෙන ඒවා නෙමෙයි ඔව් දැන් හේරත් බණ්ඩ කියන එක මේ තියෙන හේරත් බණ්ඩ කියන්නේ හේරත් මහත්තයාගේ කුඹුර වැවුනා ගොයන් ගහක් ඔව් එයා බැලුකොට මේක අස්සන් වැඩියෙන් තියෙන මේ කපලා අස්සන් අරගෙන මේ මේ නැවත වපුරලා මෙයා කිව්වා මේක හේරත් බණ්ඩ කියලා ඔව් ඒ වගේ තමයි නම් ගොඩක් දාලා තියෙන මේ නම් මේ වී වර්ග 1400 ගානටම ඒ වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේවා මම මේ හොයන්නේ අර අපි මීට කලින් දවසක් හොයාගත්ත ගුරුසිංහ වී එක කෝ කියලා ගුරුසිංහ වී එකත් ඇටි ඔතන මම හිතන්නේ සමහර විට වැටලිලා ඔව් මොකද්ද මේ දහනල දහනල කියන්නේ වකුගඩු අමාරු වලට ගොඩක් ගන්න දෙයක් හා ඔව් එල්වියක් තියෙනවා පොලෑල් 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 මොනවද පොලෑල් කියන්නේ ගොඩ වැවෙන වියක් හා අල් අල් වී කුලේ අල් හල් අල් කියන්නේ මඩේ වැවෙනවා අල් කියන්නේ ගොඩ වැවෙනවා. ඔව්. ඉතින් ඒ වගේ මුදලි වී කහට වී කාර්මනා මඩේල් රත්කඳ ගම්බදෙහි නැටි රත්සුඳල් මේ වගේ වී වර්ග තමයි මේ ගොඩක් හරියට තියෙන්නේ. දෙවරද්දිරි කියන්නේ මේ දෙපාරක් ගොයන් කපන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කොහොමද? දැන් ගොයන් කපල ඉවරුනාම ආයතරයක් දෙවෙනි අස්සන්නත් කපන්න පුළුවන්. හා හා. ඒකට තමයි දෙවරද්දිරි කියන්නේ. හා හා. ඔව්. ඒක කොහොමද වෙන්නේ ගුරුසිංහ මහත්තයා? නැත් පළවෙනි අස්සන්න කපුවාම නිරිය අස්සන්නක් හදනවා ආයි. කපල උනන්න. ඒකත් අස්සන්න. මාස 3කින්. ආයි මාස 3කින්. ඒක කපල ආයි නැවත කුඹුර කරනවා. අනේ එතකොට කන්න තුනක් අවතය කියන්නේ කාබනික ගොවිතැන. පුළුවන් පුළුවන්. ඇත්තම 60 දාවි පුළුවන් කවවන්න. මම මේ පාර්ලිමේන්තු අවදර්ශයේ ආයේ මේ සැරේ 60 දාවි වපුරලා තියෙන්නේ. ඒ අමතර මම දැන් කපනවා. හා. මම ගොයන් මම මේ ලබන සෙන්ටරේද කපනවා. කොයිද? දී පාර්ලිමේන්තු කුඹුරේ දිවන්න දිවන්න ඔව් ඒක ඔබතුමාද මේ පරවපුරු නෑ මගේ කොටසක් තියෙනවා ඒ කොටසේ මම මේ සැරේ අර ගෝයන් කපපු ගාම ගැව්වා 60 දාවි හා 60 දාවි ඒක අස්වන්න කපලා මාස හතර අමාරු අස්වන්න කපනකොට කුඹුරු කාණ්ඩේ යායේ කුඹුරු කල්ල ඉවරයි මම ඒ පාරට ඇටරියක් දාලා 60 දාවි ගැව්වා දැන් අරගොල්ලත් එක්ක මම අරගොල්ලට ඉස්සෙල්ල මම කපනවා හා දැන් ඒගොල්ලෝ තාම මාසයක් කරනවා ඒගොල්ලන්ට කපන්න මට මාසයක් කපලා මේ මාසෙදි මම ආයෙත් 60 දාවි ගැව්වොත් එයා ලබන සැරේ කපනකොට මම ආයෙත් දෙවෙනි සැරේ හටදාවි වපුරමට කන්න තුනකට යන්න පුළුවන් කමද ඒකනේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරේ කාබනික වගාවේදී කන්න දෙකයි දෙකයි මාවි මාස 6ක් විතර යනවා මාවි එක කන්නේ කරන්න පුළුවන් බාලවියක් කන්නේ කන්නේ කරන්න ඕන ඉතින් එතකොට මාස 3 3 ආයි අවුරුද්දක් යනවා ඔව් දැන් ඒ එක කන්නේක් මාවි කරනවා විදහසක් නැද්ද එතකොට ඒ කියන්නේ අර විවේක කාලයක් නැද්ද පොළොවට දවස් 60ක කියන්නේ අපි මාස 6යිනේ මාස 6ක්ම විවේක කාලයක් තියෙනවා අපි අපිට යන්නේ දවස් නේද අපි මාවියක් වපුරලා අස්සන්න නෙලලා ආයි බාලවියක් වැවුවොත් අර ඔබතුමා කිව්වේ දෙපාරක් කපනවා කියලා මොනවද දෙවරද්දිරි දෙවරද්දිරි එතකොට දෙවරක්දිරි ආයි දෙවරද්දිරි ආයිත් වපුරුත් 60 දාවි තමයි කපන්න පුළුවන් ආ හා අඩු බාලවියක් තමයි වපුරන්න පුළුවන් ආයි බාලවියක් වපුරන්න මාවියකට යන්න බෑ යන්න බෑ මාවි අවුරුද්දට එක සැරේ ප්‍රභාස සූර්යත් එක තමයි සංවේදී වෙන්නේ ඒක නිසා අගෝස්තු මාසේ පෑවිල්ලට තමයි මේක පී දෙන්නේ හ්ම් අද පැවිල්ලක් අවශ්‍යයි සත්සූර්ය ලෝකයක් අවශ්‍යයි. ඔව්. එතකොට දැන් මේ කාලේ වැඩිපුරම මේ වී වර්ග වලින් වවන්න පෙළඹුණේ අපි මොන වගේ වී වර්ග? ඇත්තම මේ විශේෂයෙන්ම මේ මාවි වවන්න පෙළඹුණා. මොකද මේ කොරෝනාවට ඇත්තම විශේෂයෙන්ම මාවි ගුණදායක ප්‍රතිශක්තිකරණ ගොඩක් තියෙන නිසා ඊට අමතරව දික්වී මසුරන් ගොඩේිනටි සුදුහිනටි දහනල මේ වගේ විශේෂයෙන්ම වවන්න ඕන. මොකද මේ කඳ මේ පිළිකාදී වැඩි ආයේ වට විශේෂයෙන් හොඳ නිසා ඒ ගොඩක් ගොවි මහත්තුන්ට පිළපැල දීලා තියෙනවා විශේෂයෙන් කළු හිණටි ගොඩක් මේ ලංකාවේ වැවෙනවා සුවඳල් ගොඩක් වැවෙනවා ඒක නිසා සුවඳල් කියන්නේ
දවස් 85කින් කැපෙන එකක් ඒකට පෝර බොහොම පොඩි ප්‍රමාණයක් ඕනේ ඒක නිසා සාමාන්‍ය දියර පෝරකින් යන්නත් පුළුවන්කම තියෙනවා ආ පොඩි ප්‍රමාණයක් කියලා කිව්වේ කියන්නේ ගොයන් ගහ පී දෙන්න දවස් 50ක්න යන්නේ ඔව් 60000 පී දෙන්න දවස් 45 යන්නේ ඒ 45ට පෝර විතරයි ඒකට ඕනේ 45 පී දුන්නාට පස්සේ පෝර ගන්න ඒගොල්ලා ගහ ගන්න ඒකට දවස් 45කට පෝර හදාගත්තා නම් අපි අපිට ඒක ගෙනියන්න පුළුවන් ඇට දාවිත් ගොඩක් මුත්‍රා මාරු වලට ගොඩක් හොඳයි ඒ වත්තෙම මේ විශේෂයෙන්ම මේ බෙද මහත්තුරු විශේෂ ලඩක් වශයෙන් මුත්‍රා මාරු දින කාණ්ඩට දෙනවා මොකද කල් එකතු වීම නවත්වන්න ඒ වගේ දේවල් වලට දික්වීම අසුරන් ගොඩ එනට සුදු වෙනට කියන එක රිසර්ච් එකක් කරලා තියෙනවා ඩොක්ටර් ප්‍රේම කුමාර සිරිමලත් මහත්තයා ITI එකේ තියවැඩියාව සහ පිරිකා මේ මේ සඳහා ඒක අපි දැනට පිරිකා වාට්ටුවට තාම මේක දෙක දීගෙන යනවා अमेरिदम इसराट मे गोई मतृ गुड़क मे अपे पारिभोग गुड़क मे वी वर्ग टीका प्रमाण हाल वर्ग विषक्त में दट अपट मे पारिभोग दुलवंकमती अभी इसराट बल मे संरक्षण करे संरक्षण अभी वी शांपल अगत्ता मे संरक्षण कल इवर वेला ఐటీ అక్కడ దేన గుణాత్మక భావన ఐటీ అకిన తమే గుణాత్మక భావన గత్తట పసే తమే అపి దాన్ని హాల్ ప్యాకెట్ కి మెన్న మేవట మేవ గుణాయి కేల అన్నం హాల్ ప్యాకెట్ ఏక కాటవద్ దాన్న బే మేవట గుణాయి కేల నమత్ ఐటీ ఏకే యామ్ కితి సమీక్షణయక్ కల్ ఏక వార్తావక్ అనువ పులువం దాన్న ఏకన అలుత్ వీ ప్రభేదయక్ హోయా గత్తత్ ఏక పరేషణ వార్తావక్ అరగన అరగన ఓన ఏకట కియనే నన్న కాటవద్ మేక దియవేడియాట హొందై పిలికాలట హొందై కేల కియన్న బే ఐటీ ఏకే వగే ఆయతనకిన్ సహతికయక్ కోన మే प्रधान कारण कथाकेंगे समहार वी वर्ग वी गोयंग लुकुन को खरल मोरन को बर वेला कोमत मे पोलोत्र उसेवेडी उनाट पास एक गोया खपन खाली ගහ වැටේ ගොයම වැටේ කියලා හිතනවනේ. ආ. ඒ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ ඒක කොහොමද බලපාන්නේ? ඔබතුමා කිව්වා සමහර ගස් ලොකු වෙනවා කියලා. ඔව්. ඇත්තෙන්ම මේ අපි බහුජාතික සමාගම් අපිත් මිටි කළා අපේ ගොයන් ගහත් මිටි කරානේ. හ්ම්. ඒකනේ සිද්ධ වුණේ. නමුත් උස ගොයන් ගහේ තමයි ගුණාත්මක භාවය වැඩි වෙලා තියෙන්නේ. හ්ම්. උස ගොයන් ගහ අපේ ගොයන් මොනවා බැට්ටත් ආයි කරගහල වෙනවා. දැන් සාමාන්‍ය ගොයන් බැට්ටනම් පීදී වුණාට පස්සේ පීදීලා කිරිපිරුණොත් නැගිටින්නේ නැහැ. කිරිපිරුනේ පීදුනේ නැත්නම් කිරිපිරෙන ඉතල ගොයන් ගහම එහෙම කරගහල වෙනවා අර අතන පුරුකෙන් උඩට එනවා ඉසිලා. ඒක නිසා ගොයන් කැපීමේදී දැන් මැෂින් එකේ කැපුවොත් අපේ ගොයන් කපන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. මොකද මැෂින් තාක්ෂණයේ ඒ විදිහට තියෙන ගොයන් ගහ බිම තියෙන එකත් ගරගෙන කපන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ගොයන් ගහේ ගුණාත්මක භාවය වැඩි වෙන්නේ ගොයන් ගහ උස වැඩි වුණාම. ඒකට ආහාර ගන්න ප්‍රමාණයට කොළ ප්‍රමාණයට අපේ කොළ 11ක් විතර තියෙනවා. රජේ වී ගහක් ගත්තොත් කොළ 5ක් හෝ 6ක් තමයි තියෙන්නේ. ඒක නිසා අපේ කොළ 11ක් තියෙනකොට 11 කියන්නේ කොහොමද බරයිනේ? බරයිනේ ගජපත්‍රෙත් එක්ක. ඒක නිසා වල් පාලන විශේෂයෙන් අපේකින් සිද්ධ වෙනවා. මොකද මේ ගොයන් ගහේ කොළ පළලයි පහතර නැවිලා තියෙන්නේ. නැවුනාම වාතාක්ෂේ සූර්යාලෝකේ ගාමුලට එන්නේ නැහැ. ඒක නිසා වල් වලින් කරදරයක් නැහැ. වල් බේත් ගයිලි ඒක මුකුත් කරන්න ඕනේ අපේ වට. ඇදගෙන වැට්ටත් කරගහල උඩට එනවා අස්සන්නේ. මොකද අපේ වී බරයි අනිත් වඩා ගොඩක්. ඒක නිසා ටිකක් වැටිලා ආයෙත් නැගිට්ටුවත් මැෂින් එකකින් කපන්න පුළුවන් තාත්තක තියෙනවා. ඔව්. දැන් ඊළඟ එක තමයි මේ බොල් ගැන කතා කරනවානේ. සමහර වී අස්වැන්න හැදුනට, කරල මේරුවට, ගොයම කැපුවට අන්තිමට මේ හුලං කරලා ගත්තට පස්සේ ගොඩක් අපත යනවා බොල් කියලා. පී කොටට වඩා බොල් කොට. බොල් කොට. මේක තමයි ප්‍රශ්නේ. පාරම්පරික ගොවිතැනේ මූල් පද්ධතිය වැටුණට පස්සේ ඒකට අවශ්‍ය ආහාරය ඒගොල්ලෝ හොයාගන්නවා. ඒ අපි දෙනේ මූලික කාබනික පෝර විතරයි ඊට පස්සේ වැට දීලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ආහාර අවශ්‍යගෙන කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය ආහාර ටික ටික ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්නවා. දැන් සාමාන්‍ය වර්ධනය වෙන්නේ එතකොට බණ්ඩි වලට කිරිපිරෙන්න ඒවට අර අර මුල් පද්ධතිය විශාල මුල් පද්ධතියෙන් දෙන්නේ. රජේ වී එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට මුලින් දීලා එපාර දෙනකම් බලන් ඉන්න ඒගොල්ලෝ. මේ මොනවද මං දන්නේ යූරියා ගහනවා මුලින් නිකම් බපුරනෝ ඒ පාර වර්ධනය වෙන යූරියා ගහනකොට එන්න ඊගාවට බණ්ඩි පෝර ගහනවා හැබැයි පොඩ්ඩක් හෝ ඒක වෙනසක් වුණොත් එයා ඒක වෙනස් කරනවා දැන් අපිට ආහාර ඕන වෙලාවට අපිට ආහාර නාඹුනේ නැතුනොත් අපි කුසගින්නේ නේ ගොයන් ගහටත් ඒ බණ්ඩි පෝර අවශ්‍ය වෙලාවට ඒ බණ්ඩි පෝර හෝ ඒ අවශ්‍ය පෝර ප්‍රමාණය නොලිවුවම එයා බොල් කරනවා එයා කිරිපිරෙන්නේ නැහැ ඒක නිසා තමයි වැඩි පොල් සොප්තයක් තිතින්නේ මේ
දෙමව් වියවල පාරම්පරික වියවල ඕනම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ඔක්කොම ඒකල මුල් පද්ධතිය විශාලයි මුල් පද්ධතිය රස කළ තියාගෙන තියෙනවා අද ගැනීම මම පහුගිය කාලේ නාඩිකාවක ගිය වැඩසටහනක් අත්තෙම මහාචාර්යවරියක් කතා කරා මේ පාරම්පරික වියවලට වස අදිනවා කියලා අත්තෙම වස අදින්නේ නැහැ පාරම්පරික පිළ තෝරන බීජ පොර භාවිත කරන්න ඒක නිසා රසායනික පොර අද ගැනීම කිසිම හැකියාවක් නැහැ මේ අපේ ව්‍යංගහට. ඒ කියන්නේ පොළොවට රසායනික එකතු කරන්නේ නැත්නම් රසායනික අඳින්නේ කොහොමද? නෑ නෑ ඒගොල්ල කියන්නේ කාබනික පොර විතරක් මදි රසායනික පොරක් ඕනේ කියලා. රසායනික පොර ඕනේ නෑ. රසායනික පොර දැම්මොත් අපේ ගොයන් නැදගෙන වැටෙනවා. ගහ මොළොක් වෙනවා. යූරියා වලට ගහ පිළි දෙනවා. සත්තුන්ට කිට්ටු වෙන්න පුළුවන් මේක විඳින්න. අපේ වට විඳින්න බෑ අපි මුල් කරු වලට පෝදිනවා නම් මුල් කරු වෙනකොට හඳ මෝරලා අවසානයි. එතකොට කුවිසත්තු කෝස ඇතුලේ ඉන්නේ. ඒගොල්ල එළියට එනකොට හඳ මෝරන්න එනවා. එතකොට දැන් කරෙන්නේ හඳට පීදෙන්න තමයි වපුරන්නේ. එතකොට අර කඩේ තියෙන ජූඩෝ බණ්ඩෝ පටාස් ටික තමයි විකිණෙන්නේ. නමුත් අපිට එහෙම අවශ්‍ය නැහැ. මූලික පෝර ටික දැම්මනම් පාරම්පරික ගොවිතැනට ගොයන් කැපෙනතුරු වෙන මොනවාක්වත් අවශ්‍ය නැහැ. දැන් ගොයන් කපන කාලේ. ඔව්. මේ පාර කොහොමද අස්වැන්නේ? අපේ අස්වැන්න නම් ඉතින් කවදත් හොඳයි. මොනවද මේ පාර දැම්මේ? අපි දාලා තියෙන මසුරන් දික්වි ගොඩේනට වර්ග 20ක් දාලා තියෙනවා අපි මොරගහ කන්දේ අපි ට්‍රේනින් සෙන්ටර් එකක් හදනවා ගාල්ලේ ඇල්පිටියේ ඒක වර්ග 20ක් දාලා තියෙනවා ඒවා කැම්පස් වල ළමයි ආවිලා දැනට පරීක්ෂණ කරනවා තාම ඒක ඕපන් කරේ නැහැ මාර්තු මාසේ තමයි ඕපන් කරන්නේ අපි බලාපොරොත්තු වෙන එකෙන් කැම්පස් වල ළමයින්ට දැනුම දෙන්න ඊගාවට දැන් බාල පරම්පරාව එන කාණ්ඩේ දැනුම නැති වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ තාත්තල කරලා තියෙන රසායනික ගොවි ඒගොල්ලන්ට ඊගාවට පාසල් ළමුන්ට මේ පාරම්පරික ගොවිතැන ඇවිල්ලා ක්ෂේත්‍රයට ඇවිල්ලා ක්ෂේත්‍රයේ තියෙන දේ බලලා පාරම්පරික වී විතරක් නැහැ අල වර්ග එළවලු වර්ග බෙහෙත් වර්ග පළතුරු වර්ග සියල්ලක්ම අපේ වත්තේ නිර්මාණය කරගෙන යනවා ඒකේ පුළුවන් අපේ ක්ෂේත්‍රයේ ඇවිදලා අපි දෙන ට්‍රේනින් එක අරගෙන අපි ට්‍රේනින් එක දෙන්න බලාපොරොත්තු වෙන්නේ ආධුනිකත්ව මණ්ඩලය හරහා අපි ඒ වගේ වැඩපිළිවෙලකුත් මාර්තු මාසෙ ඉඳලා දිගටම කරනවා ඊට පස්සේ පිටරටින් එන අයට මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා බලලා අපිට නමාත පාසුකම් අපිට දෙන සූදානම් කරලා තියෙනවා ක්ෂේත්‍රයේ තියෙන ලොකු නාන්න පොකුණක් තියෙනවා ලොකු ඇලක් තියෙනවා ඒ තමයි එන්නේ ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ට්‍රේනින් එකේදී අපි ගොවි මාත්තුරු පුහුණු කරන්න එතකොට මේ වී වර්ග 20ම කොච්චර කාලයක වීද ගුරුසේ ඔක්කොම අපි මාස 3 මාර වී තමයි ගාල් ඇල්පිටි දාලා තියෙන්නේ මාස 4 3 මාර 3 දාලා තියෙනවා මොරගහ කන්දේ ඔව් ඊට අමතරව හැම ගොවි මහත්තයෙක්ම මම පාර්ලිමේන්තු කුඹුරේ කණ්ඩ තුනක් වැඩ කරන්න 60,000 වී දාලා තියෙනවා හෝමගම කුඹුරේ වල රද්දල් දාලා තියෙනවා මොකද මම අර විශේෂයෙන් මේ කර්මයේ ඇඟේ කබර ඒකට ගොඩක් ආහාර වශයෙන් ගත්තොත් කාලයක් ගන්නකොට ඒක ඒ ලෙඩ සුව හැම රෝග සුව වෙන ඒකට රද්දල් වපුරලා තියෙන විවර්ග ගොඩක් අපේ ගොවි මාත්තුරු මේ සැරේ වපුරලා තියෙනවා ඔව් අපිට රජයෙන් පෝරසාන ආධාරය අපේ දිස්ත්‍රික්ක 15කට මේ සැරේ දුන්නා අපි විශේෂයෙන්ම රජයෙන් ඒ ගානේ අපි මතක් කරනවා මොකද මේ දිස්ත්‍රික්ක 15ටම අපිට හොඳ කාබනික පොර ටිකක් අපේ ගොවි මාත්තුරුට හම්බුණා ඒක නිසා ගොයියෝ මේකට කැමැත්තෙම වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා ඔව් එහෙනම් කාබනිකව පවන අස්වැන්න වැඩිපුර ගන්න පුළුවන්කම තියෙන මේ අස්වැන්න නෙලන කාලේ ඒ ගැන සන්තෝෂයි සන්තෝෂයි ඔයම හොඳට පීදිලා ඔයමන පීදිලා අස්වැන්න තියෙනවා අපි මේ ලබන සතියේ ඉඳලා කපනවා ගාල්ල මේ හොමගම ඒවා ඊට පස්සේ මොරගහ කන්ද ටික පරක් වෙනවා මොකද ඒ අර කන්නේ වෙනස් නිසා වතුර දෙන ක්‍රමේ නිසා ඔව් වතුර ලැබෙන විදියට නෙවවන්න වෙන්නේ නේද හොඳයි අපි එහෙමනම් පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති ගුරුසිග මහත්මයාට ස්තුතිවන්ත වෙනවා වී වර්ග 85ක් විතර අපි දැන් සාමාන්‍යයෙන් මේ එදිනෙදා ආහාරයට ගන්න අද දවල්ට කන්න ඔයපු එකත් ඊයේ එකම වී වර්ග කීපේනේ අපි ආහාරයට ගන්නෙ ඒක තියෙන්නේ මේ 3 3 හමාර කියලානේ වී වලට නම් තියෙන්නේ ඔව් දෙමම් වී වල නමක් නැහැ 3 3 හමාර නම දන්නේම තැන් 3 3 හමාර කියලා රතුයි සුදුයි විතරයි ඔව් ඒක නිසා
මේ බැලුවත් පේනවා නේද ගුරුසිංහ මාත්මයාට ගොඩක් ස්තුතියි මම මේ කලිනුත් කියන්න හැදුවේ සංරක්ෂණය කරපු V වර්ග 85ක් විතර මෙතරම තියෙනවා මෙතරම තියෙනවා මෙතරම තියෙනවා ඔව් කොච්චරක් විතර දැන් තියෙනවා අපි 264ක් හදලා තියෙනවා හදලා තියෙනවා ඔව් අපේ PGRC එක 1400ක් විතර දැනට තියෙනවා ලියාපදිංචි V වර්ග ඇතුලේ සංරක්ෂණ වෙමි හොඳයි එහෙනම් ගුරුසිංහ මාත්මයාට බොහොම ස්තුතියි මේ සමහර දේවල් දැකලා තිබුණෙත් නෑනේ දැකලත් නෑ මේ දේවල් දැක ගන්න අවස්ථාව හම්බුණු එකටයි මේ කරුණු කිව්වටයි බොහොම ස්තුතියි ආයි දවසක හම්බු වෙමු ආයිබන් ගුරුසිංහ මාත්මයා අපි එමනම් ගීතමය විරාමයක් ලබාගෙන ආයිත් නුගසෙවණින් හමු වෙනවා